දූල පුතාලා මම අද ආදරයෙන් පිළිගන්නවා. අපි අද මාළු පෙතිබදින්නයි සූදානම් වෙන්නේ. ඒකට උවමනා මොනවද කියලා බලා ගන්න. මාළු පෙති පහක් එන්සාල් ඇට දෙකක් කුඩු කරගත්තු රසපද මට ලුණු දෙහි ඇඹුල් සුදු ලුණු බික් දෙකක් මිරිස් කුඩු තේ හැඳි භාගයක් ගම්මිරිස් තේ හැඳක් මේ කරපුංචා කපාල ලියාලා ගත්තු කරපුංචා ඉති දෙකක් පාම්පිට තේ හැඳි දෙක බැදීම සඳහා පොල් තෙල් අපි ගම්මිරිස් කුඩු දා ගන්නවා ඉස්සෙල්ලා දෙපැත්තම දාන්න ඕනේ මිරිස් කුඩු දා ගන්නවා සුදු ලුණු බික් දෙකක් දැන් එන්සල් දැම්මා රසපද මට ලුණු කරපුංචා ටික දෙහි ඇඹුල් දාපු සියල්ලම අපි මේ කරපුංචා කොළ හිටන් මේ මාළු පෙති පහට මිශ්‍ර කරා දැන් විනාඩි දෙකක් විතර මේ විදිහට තියෙන්න ඕනේ බැදීම සඳහා මේ හට්ටියට පොල් තෙල් වක් කරන්න සූදානම් වෙන්නේ අපි එහෙනම් තෙල් වක් කරගන්න අපි බැදීම සඳහා තෙල් ලිපේ තියාගත්තා දැන් පාන් පිට තරවලා දෙපැත්තේ මාළු කෑරිවල තෙලට දාන්න දාපු තුන පහ සේරම මාළු කෑලට අල්ලලා තියෙන්නේ අපට යන්නේ නැහැ. අම්පිටි වලින් කවර් වෙලා තියෙන්නේ දාපු තුන පහ. අම්පිටි දිය කරන්න ඕනේ නැහැ. ලේසි ක්‍රමයකට මේ හැදුවේ පාම්පිටි වල තරවලා මාළු කෑල්ල තෙලර දානවා. මාළු පෙති දැන් බැදිලා තියෙන්නේ අපි දැන් බා ගන්නවා. අපි දැන් මාළු පෙති බැදගෙන ඉවරයි. හැබැයි මාළු පෙති පහක් බැද්දා. එක මාළු පෙත්තක් අපේ ගෙදර ඉන්න පොඩි එකෙක් උස්සලා. ඒකයි ප්‍රශ්නේ. මේ දවල් කෑම ටයිම් එකනේ. ඉතින් මේ විදියට ඕගොල්ලොත් මාළු පෙති බදින්න. දැන් අපි බැදපු විදියට. එම බැදලා කාලා බලලා එයි ඇති ගුණ දෝෂ මාහට කියන්න. අපි තවත් වීඩියෝ එකකින් පසුව හමු වෙමු. දූල පුතාලට බුදු සරණයි දෙවි පිහිටයි.